අද අපේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ තරුණ තරුණියන්ට රැකියා සපයන. මොකද අපි නිදහස ලැබෙනකොට මේ රටේ හිටියේ මුළු ජනකායම මිලියන 8යි ලක්ෂ 80යි. අද වෙනකොට මිලියන 22යි ලක්ෂ 220යි. එතකොට මේ 220 තුල වැඩිම කොටස තමයි තරුණ අය. පාසල් වලට ගිහිල්ලා හොඳට ඉගෙනගෙන රැකියාවක් බලාපොරොත්තු වෙන්න අයිතිය තියෙන විශාල ජන කොටසක් මේ රටේ ඉන්නවා. නමුත් අපේ යල් පැනපු අධ්‍යාපන ක්‍රමය නිසා, ඒකට වෙන වචනයක් පාවිච්චි කරන්න බෑ, නූතනයට ඔබින්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් නිසා තමුන්නාසලා වගේ විශාල ජන සංඛ්‍යාවක් ඉන්නවා රැකියා බලාපොරොත්තු. ඒ එල් විභාගට ලියලා විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් මගේ ඉතින් 5%කට විතරයි. නමුත් ඒ විශ්වවිද්‍යාලයට යන ළමයි සහ එයින් අසමත් වෙන ළමයි අතර තියෙන ඉතාම සුළු වෙනසක්. සමහර ලකුණක් දෙකක්. විවිධ හේතුන් නිසා ඒ ලකුණු දෙක තුන අහිමි වෙනවා. එහෙමනම් ඒ අධ්‍යාපන ක්‍රමය තුළ මේ රටේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. ඇත්ත කතාව අද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුලින් මේ රටේ ආර්ථිකයට විසඳුම් හොයන්න බෑ. මේ රටේ තරුණයින්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න බෑ. මේ රටේ ආර්ථිකයේ විසඳුම් හොයන්න බෑ. එහෙමනම් අපිට මේ රට වෙනුවෙන් සිද්ධ වෙනවා විකල්ප අධ්‍යාපන ක්‍රමයක් ගොඩනගා. ඒ විකල්ප අධ්‍යාපන ක්‍රමය තමයි තාක්ෂණික අධ්‍යාපන ක්‍රමය. ඉස්සර බැලුවා මේ තියෙන පාසල් ක්‍රමය තුලින්ම ඒ තාක්ෂණික දැනුම දෙන්න පුළුවන්ද කියලා. ඒක අසාර්ථකයි. ළමයි විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන පාඨමාලා එනකොට ඒගොල්ලන්ට ටික ටික තාක්ෂණය දෙන්න හැදුවට ඒක කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ නැහැ. එහෙමනම් අද අපේ අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය තමයි මේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමයට තර්ජනයක් කරන්න පුළුවන්, අපේ පවතින අධ්‍යාපන ක්‍රමයට අභියෝගයක් කරන්න පුළුවන්, අපේ පවතින අධ්‍යාපන ක්‍රමයට අභිභවා යන්න පුළුවන් නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කරගන්න. අන්න ඒක තමයි අපේ කාර්යභාරය. සම්පූර්ණයෙන්ම නව ලෝකයට ඔබින තාක්ෂණය මුල් කරගෙන මේ රටේ සෑම දරු දැරියකටම හොඳ අධ්‍යාපනයක්, තාක්ෂණික අධ්‍යාපනයක් දීලා ඒගොල්ලන්ට සාධාරණ අනාගතයක් ලබා දීම තමයි අපේ අරමුණ. මගේ විශ්වාසය නම් මේ පවතින අධ්‍යාපන ක්‍රමයෙන් එක් කරන්න බෑ.